සුබ දවසක් කියලා පිළිගන්නවා එඩියුකේෂන් ස්පේස් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම බෞද්ධ අප සමගයේ වැදගත් පොහෝ දිනයක් වෙන පොසොන් පොහෝ දිනයේ වැදගත්කම පිළිබඳව තමයි අද වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ වීඩියෝ අවසාන වෙනතෙක් නරඹන්න වගේම තවමත් අපේ subscribe කරපු නැති යාළුවෝ මගේ channel එක subscribe කරලා මෙම වීඩියෝ තව කෙනෙක් සමග share කරගන්නත් අමතක කරන්න එපා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර 218ක් ගතවන විට බුදු සසුනේහි පැවිදි වූ බොහෝ භික්ෂූන් විනය විරෝධීව කටයුතු කරන්නට වූ හේයින් භික්ෂු ශාසනය පිරිසුදු කොට තේරවාද සම්ප්‍රදාය ආරක්ෂා කර ගැනීම පිණිස ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රහයෙන් පළලුප් නුවර මොග්ගලී පුදතිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන් තුන්වන ධර්ම සංගායනාව පවත්වන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් උන්වහන්සේ විසින් රටවල් 9කට ධර්ම දූතයන් මහන්සියලා පිටත් කරන ලදී. ඒ වන විට ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රහයෙන් දඹදිව බුදු සමය හාත්පස පැතිරෙන්නට වූ නමුත් අනාගතයේදී බුදු දහම දඹදිවෙන් තුරන්ව යන බව දිවසින් දුටු මොග්ගලී පුතිස්ස මහරහතන් වහන්සේ විශේෂයෙන්ම දඹදිවෙන් පිටත පිහිටා තිබුණු දුරබැහැර රාජ්‍යවලට මෙසේ ධර්ම දූත පිරිස් පිටත් කර යවූසේක. බුද්ධ වර්ෂ 236 පොසොන්පුර පසළොස්වක දින අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ටිය උත්තිය සම්බල බද්දසාල යන රහතන් වහන්සේලාත් ෂට් අභිඥාලාභේ සුමන සාමණේරයන්ද බණ්ඩුක නම් අනාගාමී උපාසකවරා යන පිරිස මිහින්තලේ මිස්සක පව්වට වැඩම කර ලක්දිව බුදුසසුන පිහිටුවීම පොසොන් පොහොය දිනයේ සිදු වූ ඉතා වැදගත් සිදුවීමකි. මිහිඳු මාහිමියන් විසින් දේවානම්පියතිස්ස රජ ඇතුළු 40,000ක පමණ පිරිසකට චුල්ලහත්තිපදෝපම සූත්‍රය දේශනා කිරීම පොසොන් පොහොය දිනයේ සිදු වූ තවත් වැදගත් සිදුවීමකි. මිහිඳු හිමියන්ගේ මඟ පෙන්වීමෙන් රජු ඇතුළු ලක්වැසියන් තිසරණ සහිත පංචශීලය සමාදන්ව බෞද්ධයන් බවට පත්වීම පොසොන් පොහොය දිනයේ සිදු වූ ඉතා වැදගත් සිදුවීමකි. සුමන සාමණේරයන් වහන්සේගේ ආරාධනයෙන් මිස්සක පව්ව අභියසට වැඩි දෙවියන් හට සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කිරීම සිදු වූයේද පොසොන් පොහොය දිනයේදීය. බුදුහිමියන් සම්බුද්ධත්වයට පත්තියේ සිව්වන සතියේ රුවන්ගේ වැඩහිඳමින් ධර්මය මෙනෙහි කරද්දී ප්‍රථම වරට බුදු සිරුරෙන් සවනක්ගණ බුදුරැස් විහිදීම සිදු වූයේද පොසොන් පොහොය දිනකදීය. තුන්වන ධර්ම සංගායනාව පැවැත්වීම සිදු වූයේද පොසොන් පොහොය දිනකදීය. සිද්ධාර්ථ කුමරු දුටු සතර පෙර නිමිති වලින් තුන්වෙනි නිමිත්ත වූ මලමිනියක් දැකීම සිදු වූයේද පොසොන් පොහොය දිනකදීය. මිහින්තලා පව්වේදී බණ්ඩුක උපාසක පැවිදිකොට උපසම්පදා කිරීමෙන් මෙරට ප්‍රථම මහණ උපසම්පදාව සිදු වූයේද පොසොන් පොහොය දිනකදීය. ශ්‍රී ලංකාවේ රාජ්‍යපාලකයා බෞද්ධ ප්‍රතිපත්තිගරුක ත්‍රිවිධ රත්නය සරණ ගිය පංචශීලය සුරකින අයෙකු බවට පත්වීමත් ලක්දිව වැසියන් මෙතෙක් විශ්වාස කළ මිත්‍යා ඇදහැලි වලින් මිදී නිවැරදි වන්දනා ක්‍රමවලට යොමු වීමත් සිදු වූයේ පොසොන් පොහොය දිනකදීය. බුද්ධත්වයෙන් දෙවැනි වර්ෂයේදී ශාක්‍ය කෝලීය වංශ දෙකෙන් පැවිද්ද ලැබූ 500ක් හිමිවරුන් හිරුබැස ගොස් පොසොන් සඳ උදා වෙද්දී සියලු කෙලෙසුන් නසා එකම මොහොතක මහරහත් ඵලයට පත්වීම. ලෝකයේ ප්‍රථම ලේඛනගත බුද්ධි පරීක්ෂණය පැවැත්වූයේද උතුම් පොසොන් පොහෝ දිනකදීය. මිස්සක පව්වේදී මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජතුමා සමඟ කළ සංවාදය ලෝකයේ ප්‍රථම ලේඛනගත බුද්ධි පරීක්ෂණය ලෙස හැඳින්වේ. මෙරට ආගමික සංස්කෘතික සමාජීය හා අධ්‍යාපනික අංශ මෙන්ම ශිල්ප ශාස්ත්‍රයන්ගේ නව ප්‍රබෝධයක් ඇතිවීම සිදු වූයේද පොසොන් පොහෝ දිනයේ සිදු වූ මහින්දාගමනය නිසාය.